එක්සත් ජාතික පක්ෂයේ මැයිරලිය කොළඹදී පැවැත්වෙනවා. සාර්ථක මැයිරලි පවත්වපු පංචිකාවත්ත ප්‍රදේශයේ තමයි මෙවර මැයිරලිය පැවැත්වෙන්නේ. ස්ථිර සාර විසඳුමක් මේ රටට ලබා දෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග කම්කරු ජනතාව ඒකරාශී වෙන මැයිරලිය වශයෙන් තමයි මේ මැයිරලිය හැඳින්වෙන්නේ. යාපනයේ ඉඳලා මාතර දක්වා සියලුම දිස්ත්‍රික්කවලින් ජනතාව කොළඹට එන්න සියල්ල සූදානම් කරලා තියෙනවා. බස් රථවලින්, කෝච්චිවලින්, ඒ වගේම පෞද්ගලිකව එන ජනතාව විශාල වශයෙන් ජනතාව සම්බන්ධ වෙන්න සූදානම් කරලා තියෙනවා. හවස දෙක වෙද්දි ජනතාව කොළඹට ඇවිල්ලා තුන වෙද්දි මැයිදින රැලිය පැවැත්වෙන්නට නියමිත වෙලා තියෙනවා. මම හිතන්නේ මෑත ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂය විතරක් නෙවෙයි සියලු පක්ෂවලට සාපේක්ෂව දැවැන්තටම මැයිදින රැලිය මෙවර දැක බලා ගන්න පුළුවන්කම ලැබේවි. ගිය අවුරුද්දේ මැයිදිනේදී අපි සඳහන් කළා ජනාධිපතිතුමා අපට අවසරය ලබා දුන්නා අලුත් කම්කරු පනතක් සකස් කරන්න. ඒ කම්කරු පනත දැන් සකස් කරලා මේ වෙනකොට අපි නීති කෙටුම්පත් සම්පාදක වෙත යවා තියෙන අවසාන වශයෙන් තව සති කිහිපයකින් අපිට පුළුවන් වෙනවා මේ පනත එළියට ගන්න. මේ අතර සමගි ජනබලවේගයේ සහ ජාතික ජනබලවේගයේ දේශපාලන ක්‍රියාකාරීත්වයේ සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. අනුර කුමාර කාලෙකට පස්සේ කියපු යම් තාක් දුරකට ඇත්ත කතාවක්. උමාවෙන් තමයි අනගත්තු ලොකුම අනගනිල්ල අනගත්තේ අනුර කුමාර දිසානායක. අනුර කුමාර කියන්නේම බොරුහිලක් කියන එක ඔප්පු කරේ. මාලිමාව කියන්නේම බොරුහිලක් කියන එක ඔප්පු කළේ උමාවෝයේ. එතකොට ඒ යම් සත්‍යතාවයක් තියෙනවා. සමගි ජනබලවේගයේ බහුතරයක් පාර්ශව දැන් අපි සමග සාකච්ඡා කරමින් ඉන්නවා කොයි විදියටද එකතු වෙන්නේ කියලා. ඇතමෙක් කැමති පක්ෂීය විදියටම එකතු වෙන්න, ඇතමෙක් කැමති පුද්ගලිකව එකතු වෙන්න. බොහෝ දෙනා අවස්ථාව එනකන් ඉන්නවා. බිම් මට්ටමේ ඉඳලා එකතු වෙනවා. ආසන සංවිධායකවරු පහුගිය දවස්වල එකතු වුණා. තවත් ආසන සංවිධායකවරු පිළිවෙලට එකතු වෙයි. බලන්න මේ මාසේ අපි කිව්වා පළවෙනි දවයින් පස්සේ වැඩ පිළිවෙල පටන් ගන්නවා කියලා. ඉතින් ඒකට සූදානම් වෙන්න පුළුවන්.